ಶಾರ್ಜಾ ರಾಜ್ಯ ಪಾಲಕೆಯ ಮೊಹಮ್ಮದ್ ಅಲ್ ಖಾಸ್ಮಿ ನಿಯೋಗ ನಿಕುತ್ ಕಲಾಯಕಿಯಲ್ಲ ಕೊರೋನಾ ರೋಗಿಯನ್ ಮಿಯಾನ ಪುದ್ಗಲಯಾನ್ಗೆ ಸಿರುರು ಮಿಹಿದಾನ್ ನೊಕರ ಆದಾಹನೆ ಕರಣಗಿಯಲ್ಲ ಲಂಕಾವೇತ್ ಮೇಧವಸ್ಸುಲ ಪ್ಯತಿರನೇಕ ಆರಾಂಚಿಯಾಗ್ತಮೈ ಲಂಕಾವೆ ನಿಷ್ಪಾದನೆ ಕರಣ ಖಲುತ್ತೇ ಮೇ ವೈರಸ್ಯ ವೆಲಕ್ವೀಮಟ ಹಿಮನತ್ತ ಪ್ಯತಿರೀಮ ವಲಕ್ವಾಗಾನ ಉಪಕಾರಿವೆನ್ನು ಪುಳುವಂಕಿಯಲ್ಲ ಫೇಸ್ಬುಕ್ ಸಂಪ್ರದಾಯಕ್ ನಿಸಾ ಬೊರುವಕ್ ಬಿಹಿವೆಚ್ಚ ಹೆಟಿ අයිබුවන් අපි නැවතත් හමුවන්නේ කොරෝනා වෛරසය පිළිබඳ ඇත්ත නැත්ත විමසන්නටයි. විශේෂම මේ ව්‍යාජ තොරතුරු ගැන කතා කරනකොට මේ තොරතුරු අපිට තුන් ආකාරයකට වර්ගීකරණය කරන්න පුළුවන්. නාලක ඕනම ඒක ඉංග්‍රීසියෙන් නම් දැන් වචන තුනක් ඒ සඳහා යොදාගෙනෙනවා ඩිස්ඉන්ෆර්මේෂන් කියන්නේ හිතාමතාම සැලසුම් සහගතව බොරුවක් සමාජගත කිරීමට. එහෙම සමාජගත වුණු පැතිරෙන බොරුවක් බොරු බව නොදැන තවදුරටත් බෙදා ගැනීම ශයා කිරීම මිස්ඉන්ෆර්මේෂන් වෙනවා. මේ දෙකට අමතරව සත්‍ය තොරතුරක් ද්වේෂ සහගතව විකෘති කළ පතුරවා හැරීම මැල් ඉන්ෆර්මේෂන් කියලා කියනවා. ඔන්න ඔය තමයි මාදිලි තුන. මැල් ඉන්ෆර්මේෂන් වලට එක උදාහරණයක් අප්‍රේල් 6 වෙනිදා වාර්තා වුණා. ලංකාවේ පුවත් වෙබ් අඩවි කිහිපයක්ම ප්‍රකාශයට පත් කළා. මේ ෂාජා රාජ්‍යයේ පාලකයා මොහොමඩ් අල් ඛස්මි නියෝගයක් නිකුත් කළාය කියලා කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු මිහිදන් නොකර ආදාහනය කරන්න කියලා. මේක ගැන ලංකාවේ සංවාදයක් ඇති වුණා. සමහරුන් කිව්වා එහෙ අයට පුළුවන් නම් මෙහෙ මුස්ලිම් ජාතිකයන්ටත් එහෙම බැරි මොකද කියලා. නමුත් පැය කිහිපයක් ඇතුළත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය කොළඹ තියෙන ප්‍රකාශයක් නිකුත් කළා. කිව්වා නෑ නෑ එහෙම දෙයක් නෙමේ සිද්ධ වෙලා තියෙන්නේ. මේක ද්වේෂ සහගතව විකෘති කිරීමක්. සැබැවින්ම සිද්ධ වුණේ මෙපමණයි. එරට පාලකයා ෂාජා පාලකයා කියලා තියෙනවා සාමාන්‍යයෙන් පුද්ගලයන් මිහිදන් කරන සුසාන භූමියෙන් නොව වෙනත් තැනක ආරක්ෂිතව ඒ කොරෝනා රෝගීන් මිය ගියාම මිහිදන් කරන්නට කියලා. ඉතින් එපමණයි වෙනසකට සිද්ධ වෙලා තිබුණේ. අපි මේ ගැන තව පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. අපි දැන් සම්බන්ධ කරගන්නවා හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු වන නීතිඥ ඉමිතියාස් බාකිර් මාකර් මහත්මයා. බාකිර් මාකර් මහත්මයා, අපි දකිනවා නිතර නිතර මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන බොරු පැතිරෙනවා, සත්‍ය තොරතුරු විකෘති කරනවා. ඔබ හිතන හැටියට මෙහෙම වෙන්නේ ඇයි? මම හිතන්නේ මේවා පිටිපස්සේ විවිධ න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන්. අපි ලංකාවේ වගේම ලෝකෙත් මේක දකිනවා. ලෝකයේ අපිට ඒකවා කියනවානේ ඉස්ලාමෝෆෝබියා කියලා. අපි දැක්ක සම්පත් තියෙන රටවල් වල සම්පත් සූරගෙන ගන්න සමහර බලගතු රාජ්‍ය ක්‍රියා කරනකොට ඉතින් ඉස්සෙල්ලා මාධ්‍ය ප්‍රහාරයක් එක ඉල්ල කරනවා. ඒක සාධාරණීකරණය කරන්න ප්‍රහාරයට ඉස්සෙල්ලා. වෛරසයට ජාති ભેද නැහැ, ආගම් ભેද නැහැ. වෛරසය කියන්නේ මේ අවස්ථාවේ පොදු සතුරෙක්. පොදු සතුරට මොහොන දෙන්න අප කුමක් කළ යුතුද? මොනම මේ අභියෝගයක් අපිට දිරන්න පුළුවන්. අපි මානුෂික ඇහින් බලනවා නම්, සත්භාවයෙන් කටයුතු කරනවා නම්, එක්ව කටයුතු කරනවා නම්, ભેද ඇති කරගත්තොත් මේ පොදු හතුරව පරාජයට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ ඉතිහාසයේ අපිට සාක්ෂි දිනන ලංකා ඉතිහාසයේ අපිට සාක්ෂි දිනන අපි හරි දේවල් කරන්න ඕනේ, ඉවරදි දේවල් කරන්න ඕනේ. එක පතු අරමුණු වලට යන්නේ නැතුව, පතු වාසි වලට යන්නේ නැතුව පුළුල් අරමුණකින් කටයුතු කළ යුතු වෙනවා. සමාජ මාධ්‍ය, මහා මාධ්‍ය සහ කටකතා හරහා බොරු පතුරවන අයට දඬුවම් දෙන්න ඕන කියලා කියනවා. නීතියෙන් මේ සඳහා තියෙන ප්‍රතිපාදන මොනවද? අපි රටබාන පත්‍රයේ තිබුණා, රේඩියෝවේ තිබුණා, තුම අපේ සමාජය විශ්වාස කරනවා. ඉතින් මේ මාධ්‍ය වලට ලොකු වගකීමක් තියෙනවා. මේ වැරදි තොරතුරු දෙන්නේ නැතුව නිවැරදි තොරතුරු දෙන්න. අපේ උද්ඝාතක කවදාකවත් මේ දින තොරතුරු විග්‍රහ කරලා බලන්නේ නැහැ, ගැඹුරින් බලන්නේ නැහැ. වුහාන් වල ඉඳලා වෛරසය පැතිරීගෙන එනකොට ආසියාවේ අපි වැඩිපුර තේ බොන්න පටන් ගත්තා. ලංකාවෙත් මේ දවස්වල පැතිරෙන එක ආරංචියක් තමයි ලංකාවේ නිෂ්පාදනය කරන කළුතේ මේ වෛරසය වැළැක්වීමට එහෙම නැත්නම් පැතිරීම වළක්වා ගන්න උපකාරී වෙන්න පුළුවන් කියලා. මේක ඇත්තක්ද? කළුතේ ඉතාම හොඳ යනවා. කළුතේ ඉතාම හොඳයි කියන්න ප්‍රධාන දේ තමයි ඒක තේ බීම අපි අනුමත කරනවා. ඒ අනුමත කරන්න ප්‍රධාන හේතුව තමයි දැන් ලංකාවේ තේ ආර්ථිකයක් කියලා එකක් තියෙනවානේ. ඔය තේ ආර්ථිකය ගොඩක් හේතු නිසා, දැන් මේ දායකින් ප්‍රශ්නක් නිසා ගොඩක් වැටලා තියෙන්නේ. ඒතකොට අපි කළුතේ පරිභෝජනය වැඩි කළොත්,
කළු විතරක් නෙවෙයි දුමුරු කොළ ආදි වශයෙන් තියෙන ඕනෑම තේ පරිභෝජනය වැඩි කරොත් මේ ආර්ථිකයට වෙන අර්ථශීලක් වෙනවා මේක. ඒ නිසා පමණක් මට පුළුවන් කළු තේ බීම අනුමත කරන්න. හැබැයි මේ කඩේ තියෙන සියලුම තේ තමන් අරන් ගිහලා බොන්න නෙවෙයි, අපි හැමෝම එකතු වෙලා තේ පරිභෝජනය වැඩි කරමු. තේ ආර්ථිකය සඳහා අපි කරන උදව්වක් හැටියට, මොකද අපි මේ එකිනෙකාට මේ වෙලාව උදව් කරගන්න ඕනේ අවස්ථාවක්. ඒකම කියනවා තේ විතරක් නෙමෙයි අනෙකුත් උණු පානයන් හොඳයි කියලා. උණු කිව්වහම කොච්චර උෂ්ණත්වයක්ද? මෙහෙමයි, දැන් ඒක මේ තේබීමේ තේවල රසයට වෙන උණුකමක් නිසා කොවිඩ් සඳහා වෙන උණුකමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ උෂ්ණත්වය අධික උෂ්ණත්වවලදී වෛරසය මැරෙන බව ඇත්ත. නමුත් ඒ සඳහා අපි ඒ වෛරසය මේ විනාඩි 30ක්වත් ඒ උෂ්ණත්වය රැකගන්න ඕනේ. කොච්චර උෂ්ණත්වයක්ද? සෙන්ටිග්‍රේඩ් 60ක උෂ්ණත්වයක් අවම වශයෙන් විනාඩි 30ක් තියාගන්න තමයි දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශය තියෙන්නේ. ඒ මේ තියෙන්නේ අපේ මේ වෛරසය හැදෙන එක උගුරේ ප්‍රශ්නේ වැඩි කරලා තියාගන්න නෙවෙයි. දැන් වෛරසය මැරීම සඳහා අපි විවිධාකාරෝ දේවල් උපයෝගී කරගන්නවානේ. එතකොට දැන් ආසාදනය වෙච්ච දේවල්, ඒ කියන්නේ දැන් යම් කිසි දෙයක් විෂ බීජ හරණය කරනවා නම් ඒට අවශ්‍ය උෂ්ණත්වය අපි අවම වශයෙන් සෙන්ටිග්‍රේඩ් 60ක් විනාඩි 30ක් තියාගන්න තමයි කියන්නේ. තවත් දේවල් තියෙනවා ඒක කරන්න ඊට වඩා පහසු. නමුත් රස්නේ වශයෙන් මේක තියාගන්න අවම වශයෙන් විනාඩි 30ක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ ડોක්ටර් තේ බීමෙන් කොරෝනා වලින් වැළකෙන්න බෑ කියන එකද? තේ එකක් බොන්න, හැබැයි තේ බොන්න ආස නිසා සහ වෙනත් හේතු නිසා ඉතුරු ඔය රස්නේ බීමව ගැනත් මට කියන්න තියෙන තේ බීම ගැන තියෙන කතන්දරේ විතරයි. ලංකාවේ මුල්ම කොරෝනා මරණ වාර්තා වුණාම මාර්තු 28 වෙනිදා මේ ගැන Facebook කතාබහක් ඇති වුණා. ආදම් බාවා ජලීල් කියන පුද්ගලයා Facebook එකේ තමන්ගේ පිටුවේ මෙහෙම මරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා පොඩි breaking news එකක් දැම්මා. එතකොට ඔහුගේ මිතුරකු වෙන මොහමඩ් රුෆිනාස් අහනවා මූලාශ්‍රය මොකක්ද? එතකොට ජලීල් උත්තර දෙනවා රුෆිනාස්ට, මූලාශ්‍රය තමයි අද දෙරණ breaking news. ඒ පොඩි සංවාදය ඊට පස්සේ වෙනත් වෙනත් අය ෂෙයා කරගන්නවා. ඒ ෂෙයා කිරීමේදී අර රුෆිනාස්ට දෙන උත්තරේ රුෆිනාස්ගේ නම තියෙනවා මුලින්ම. ඒක තමයි Facebook වල සිද්ධ වෙන දේ. නමුත් ටික වෙලාවක් යනකොට පැතිරෙන්නේ රුෆිනාස් තමයි මුලින්ම මියගිය කොරෝනා රෝගියා කියලා ලංකාවේ. ඉතින් බලන්න Facebook සම්ප්‍රදායක් නිසා නොදැනුවත්ව කිසිම කෙනෙක් ද්වේෂ සහගතව පතුරවන්නේ නැතුව බොරුවක් බිහි වෙච්ච හැටි. අන්න ඒ වගේ දේවල් ගැන තමයි අපි පරිස්සම් වෙන්න ඕන. මේක හෙලි කරගත්තේ විද්‍යාල් LK කියන වෙබ් අඩවියේ කතුවර රිෆ්ටි අලි කියන මාධ්‍යවේදියා. ඔහු ඒ ගැන පස්සේ දෙමළ පුවත්පතකට ලිපියකුත් ලිව්වා. ඉතින් මේවැනි මාධ්‍යවේදීන්ගේ සත්‍ය ගවේෂණ හරහා තමයි අපි ඔබට මේවැනි උදාහරණ ඉදිරිපත් කරන්නේ. මං හිතන්නේ අපි අද සාකච්ඡා කරපු හැම උදාහරණයකින්ම ඔබට පැහැදිලි වෙන්න ඇති ව්‍යාජ තොරතුරු ඇති වෙන්නෙත් ව්‍යාප්ත වෙන්නෙත් අපි අතින්මයි කියලා. ඔව්, ඇත්තටම මනෝම වෛරස් වගේම බොරුත් හුදකලා කළොත් පැතිරෙන එක නවතිනවා. ඉතින් අපි මේ අවස්ථාවේ කළ යුත්තේ අන්න ඒකයි. ඒකට දායක වන්න, පරිස්සමෙන් ඉන්න.